ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන ඇඟිලි ගැහිම් කරනවට මිනිස්සු කැමති නැති වුණාට දේශපාලනයට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඇඟිලි ගැහිම් වලට නම් මිනිස්සු කැමති කියලා තීරණය කරන්න පුළුවන් විදිහේ තීරීම් අපිට පහුගිය කාලේ රටවල් කිහිපයකින්ම දකින්න ලැබුණා. අපේ රටේ ක්‍රිකට් පිටියෙන් දේශපාලනයට ආපු අර්ජුන් රණතුංගට සනත් ජයසූරියට මිනිස්සු ලොකු වටිනාකමක් දුන්න මතකයිනේ. ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි මේ විදිහට ක්‍රිකට් පිටියේ ජනප්‍රියත්වයක දේශපාලනයට ආපු චරිතවලට මිනිස්සු හොඳට සලකනවා කියලා හොඳ උදාහරණයක් තමයි වර්තමාන පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්. ආසියාවේ තියෙන මේ රැල්ල එක්ක ක්‍රිකට් ගහනකම පාර්ලිමේන්තුවට තේරෙන බංග්ලාදේශ එක්තිරි නායක මස්රෆි මොටාස අසමත් වෙනවා. ඒ සිද්ධියත් එක්ක ක්‍රිකට් පිටියේ ක්‍රියාකාරීව ක්‍රීඩා කරන ගමන් බංග්ලාදේශයේ පාර්ලිමේන්තුවට පත්වුණු පළමුවෙනි ක්‍රිකට් ක්‍රීඩකයා විදිහට තමයි මොටාස වාර්තාපතට එකතු වෙන්නේ. බංග්ලාදේශයේ මැතිවරණයේ ජයග්‍රහණය කරපු අවාමි ලීගයේ නියෝජනය කරලා තමයි මොටාස පාර්ලිමේන්තුවට යන්නේ. අනිත් වැදගත් සිද්ධිය තමයි මොටාස තමන්ගේ ආසනයේ ඡන්දවලින් 96% ඡන්ද ප්‍රතිශතයක් අරගෙන තමයි දිනලා තියෙන්නේ. ඒ කියන්නේ මාස දෙකක කාලයක් වගේ කරපු ඡන්ද ව්‍යාපාරයෙන් උපරිම විශ්වාසයක් දිනා ගන්නත් මොටාස සමත් වෙලා තියෙනවා. මොටාස වගේ තවත් ක්‍රිකට් වලට සම්බන්ධ දෙන්නෙක්ම මේ පාර පාර්ලිමේන්තුව වන්න බංග්ලාදේශයේ ඡන්දදායකයෝ තීරණය කරලා තියෙනවා. බංග්ලාදේශයේ පළමු ටෙස්ට් නායක නයිබුල් රහමානුත් වර්තමානයේ බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නස්මුල් හසනුත් තමයි ඒ දෙන්නා. මේ විදිහට ක්‍රිකට් ක්‍රීඩකයෝ පාර්ලිමේන්තුව වන එක ගැන ඔයාගේ අදහස අපිට කමෙන්ට් කරන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ක්‍රිකට් පිටියේ නවම් දේශපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.